Hi, welcome back to Everything with Sapna. ඉතින් අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලාංකේය වෙළඳ නාමයක් වෙන Naiveherbs වෙතින් එන Naiveherbs Fairness Day Lotion එක ගැන. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් iBoyn කියලා පිළිගන්නවා. ඉතින් මේ වගේම videos දිගටම බලන්නට channel එක subscribe කරන්න, notification bell එක on කරන්න, දිගින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ Naiveherbs නිෂ්පාදනය ඉන්නේ Apparent Herbarium එක මගේ Aipama and Netra Private Limited එක වෙත නිෂ්පාදනය කරන නිෂ්පාදන විදිහට. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝගේ නිෂ්පාදන පිටිපස්සේ ලේබල් කරලා දීලා තිබුණේ. නමුත් මේ කම්පැනි එක සම්බන්ධයෙන් මීට වඩා වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන්නට මටත් අද හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේගොල්ලන්ට අදාළ ඔෆිෂියල් වෙබ්සයිට් එකක් මට හොයාගන්නට නොහැකි වීම. ඉතින් මේ අද කතා කරන නිෂ්පාදනයේට අදාළ ෆොටෝස් මට එව්වේ අශාන්දි. Thank you so much ඔයාට. ඒ වගේම තමයි කලින් කරපු නිෂ්පාදනයේට අදාළ ෆොටෝස් එව්වේ සදේෂි නංගි නංගේ. Thank you ඔයාටත් මේ විදිහට ෆොටෝස් මට එව්වට. ඉතින් අද කරන්න යන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් රිවියු එකක්. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ මම පාවිච්චි කළා නැහැ. නමුත් මේ නිෂ්පාදනයේට පාවිච්චි කළා තියෙන අමුද්‍රව්‍ය වලින් අපේ ශරීරයට වෙන්නට පුළුවන් හිතකර සහ අහිතකර දේවල් ගැන තමයි අද වීඩියෝ එකිනුත් කතා කරන්නේ. ඉතින් මේ නිෂ්පාදනයේ ඉදිරිපස ලේබල් කරලා දීලා තේනවා මේක natural herbal materials වලින් හදලා තියෙන vitamin E සපිරි නිෂ්පාදනයක් බව. ඊට අමතරව ලේබල් කරලා දීලා තේනවා මේකට ජර්මනියේ BDIH certification එක තියෙනවා කියලා. මොකක්ද මේ BDIH certification එක කියන්නේ? මේක අපි වෙන දහලා තියෙන එකක් නෙමෙයි නේද? මේක දෙන්නේ natural cosmetics වලට. ඉතින් යම් කිසි නිෂ්පාදනයක් මේ ජර්මනියේ BDIH certificate එක ලබා ගන්නට නම් මම දැන් මේ කියන්නට යන කරුණු වලට යටත් ඒ නිෂ්පාදනය කරලා තිබේ යතොයි. ඉතින් පළවෙනි එක තමයි ලබා ගන්න raw materials ශාකාශ්‍රිතව ලබා ගත යුතුයි කියන දේ. දෙවෙනි එක animal protection. ඒ කියන්නේ මේ තුළ සතුන් ආශ්‍රිතව පදනම් වූ අමුද්‍රව්‍ය උදාහරණ විදිහට animal fat, animal collagen, milk oil වගේ දේවල් යොදාගෙන තියෙන්නට බෑ. ඒ වගේම සතුන් යොදාගෙන මේ නිෂ්පාදන සම්බන්ධව පරීක්ෂණ කරන්නත් බෑ. ඒකෙන් අදහස් වෙන්නේ no animal cruelty වගේම no animal testing කියන දේ. තුන්වෙනි එක මෙහි raw materials විදිහට mineral ingredients include වෙන්න පුළුවන්. නමුත් silicon වැනි ingredients අන්තර්ගත වෙන්නට බෑ කියන දේ. හතරවෙනි එක fats and oil, wax, pectin, lanolin අන්තර්ගත ස්වභාවික අමුද්‍රව්‍ය hydrolysis, hydrogenation වගේ ක්‍රියාවලියට ලක් කිරීමෙන් පසු ලැබෙන අමුද්‍රව්‍ය මේ products වලට පාවිච්චි කරන්නට පුළුවන් කියන දේ. පස්වෙනි එක ඩයිස් වර්ග, සින්තටික් ෆ්‍රේග්‍රන්ස්, පෙට්‍රෝලියම් අමුද්‍රව්‍ය මේතරට පාවිච්චි කරන්නට බෑ. හයවෙනි එක පරිරක්ෂක ද්‍රව්‍ය විදිහට බෙන්සොයික් ඇසිඩ්, එහි සෝල්ට් සහ එතිල් එස්ටර්ස්, සෝබික් ඇසිඩ් සහ එහි සෝල්ට්, ඊළඟට බෙන්සිල් ඇල්කොහොල් වැනි දේ පාවිච්චි කරන්නට පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම ඒ බව ලේබල් කරලා දැක්විය යුතුයි. හත්වෙනි එක රේඩිය ඇක්ටිව් තරංග පාවිච්චි කරලා නිෂ්පාදනය තුළ විෂ බීජ හරණය කරන්න බෑ. අටවෙනි එක අනිවාර්යයෙන්ම මෙන්න මේ ලේබල් එක නිෂ්පාදනයේ කොහේ හරි ලේබල් කරලා තිබිය යුතුයි කියන දේ. ඉතින් අපි මේ දේවල් සලකා බලලම වීඩියෝ එක ඉදිරියට කරගෙන යමු. අපි මුලින්ම බලමු මේ සඳහා පාවිච්චි කරලා තියෙන ස්වභාවික ශාකමය අමුද්‍රව්‍ය මොනවාද කියලා. වෙන එක ඇලෝවෙරා. මේක natural ඇලෝවෙරාද ඇලෝවෙරා එක්ස්ට්‍රැක්ට් එකද පවුඩර් එකද නම් කිසිම සඳහනක් නැහැ. ඉතින් ඇලෝවෙරා ගත්තාම මේ මගින් අපේ සම වියලීමෙන් ආරක්ෂා කරන පොඩි පොඩි සීරම් දැවිලි තියෙනවා නම් ඒ දේවල් සුවපත් කරන්න උපකාරී වෙනවා. සම අවුවට පිච්චිලා තියෙනවා නම් ඒ සන්බර්න් රිමූව් කරන්නත් උපකාරී වෙනවා. ඊළඟට වෙනිමෙල්. මේ නිෂ්පාදනයේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ මේ කඳෙන් ලබා ගන්නා එක්ස්ට්‍රැක්ෂන් එක. මේ තුලත් හොඳ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ලක්ෂණ දකින්නට පුළුවන්. නමුත් මේ නිෂ්පාදනයේ සඳහා ප්‍රධාන වශයෙන්ම මේ අමුද්‍රව්‍ය යොදාගෙන තියෙන්නේ මේ අඩංගු බර්බෙරීන් නම් ඇල්කලොයිඩය නිසා නිෂ්පාදනයේ කල් තබා ගැනීමේ හැකියාවක් පවතින නිසා. ඊළඟට මේ නිෂ්පාදනයේ සඳහා කහ යොදාගෙන තියෙනවා. කහ කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම සම පැහැපත් කිරීමේ හැකියාවකුත් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අපේ සමට ෆ්‍රී රෙඩිකල්ස් වලින් වෙන හානිය අඩු කරලා සම වයසට යෑම පාලනය කිරීමට මේ ඉන්ග්‍රීඩියන්ට් එක දායක වෙනවා. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක කොහොඹ කොළ එක්ස්ට්‍රැක්ෂන් එක. මේ මගින් සමේ ඇති වෙන කුරුලෑ ආසාදන අඩු කිරීමට මෙන්ම නිෂ්පාදනයේ කල් තබා ගැනීමට දායක වෙන ස්වභාවික පරිරක්ෂකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඔලිව් එක්ස්ට්‍රැක්ට්. මේ මගින් සමේ ටෙක්ස්චර් එක වැඩි දියුණු කිරීමට සමේ ඇදෙන සුළු බව පාත්තා ගැනීමට ප්‍රාණවත් රේඩියන්ට් සමක් ලබා දීමට දායක වෙනවා. නමුත් මේ භාවිතා කරලා තියෙන්නේ ඔලිව් කොළවල එක්ස්ට්‍රැක්ට් එකද එහෙමත් නැත්නම් ඔලිව් ගෙඩි වලින් ලබා ගන්න එක්ස්ට්‍රැක්ට් එකද කියලා නම් කිසිම සඳහනක් නැහැ. නමුත් මම මෙතනදී අනුමාන කරනවා මේක ඔලිව් ලීෆ් එක්ස්ට්‍රැක්ට් එක විය යුතුයි කියලා.
ඊළඟට සැෆ්රන් මේ මගේ සමේ ටෙක්ස්චර් එක වැඩි දියුණු කිරීමට skin tone එක වැඩි දියුණු කිරීමට දායක වෙනවා. ඉතින් මේ නිෂ්පාදනයේ එන්නේ all skin type product එකක් විදිහටනේ. ඒ නිසා අපි බලමු මේ නිෂ්පාදනය acne prone skin එකකට open pores තියෙන කෙනෙකුට වගේම අධික තෙල් සහිත සමක් තියෙන කෙනෙකුට පාවිච්චි කරන්නට සුදුසු නිෂ්පාදනයක්ද කියලා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා මේ නිෂ්පාදනයේ non comedogenic ද oil free ද කියලා කිසිම සඳහනක් නැහැ. නමුත් මේ තුළ alcohol සහ fragrance අඩංගු වෙනවා. නමුත් alcohol එක නම් good alcohol එකක්. ඉතින් non comedogenic කියන තැනට මම වැරද්දක් දැම්මේ මේ තුළ අපේ skin එකේ වහිර කිරීමේ සමත් ඉන්ග්‍රීඩියන්ට් එකක් පවතින නිසා. ඊට අමතරව පාවිච්චි කළ තියෙන ෆ්‍රේග්‍රන්ස් නැචරල් ෆ්‍රේග්‍රන්ස් විය යුතුයි කියලා මම අනුමාන කරනවා. ඉතින් දැන් අපි යොමු වෙමු ඉන්ග්‍රීඩියන් ලිස්ට් එකට. ඒ කියන්නේ අපි වීඩියෝ එකේ ප්‍රධානම දේට. ඉතින් මේ නිෂ්පාදනයේ ඉන්ග්‍රීඩියන් ලිස්ට් එක ගත්තාම වෙනත් නිෂ්පාදනවල තියෙන ඉන්ග්‍රීඩියන් ලිස්ට් වලට වඩා පොඩි වෙනස්කමක් දකිනවා. එකක් තමයි මුල් ඉන්ග්‍රීඩියන්ස් කීපය විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඉතිරි ඉන්ග්‍රීඩියන්ස් කීපය සාමාන්‍ය ආකාරයට දක්වලා තියෙනවා. ඉතින් මට තියෙන ගැටලුව තමයි මේ දක්වලා තියෙන ඕඩර් එකද මේ නිෂ්පාදනය තුළ අන්තර්ගත ඉන්ග්‍රීඩියන්ස් වල හරි ඕඩර් එක. ඒ කියන්නේ නිෂ්පාදනයට පාවිච්චි කරලා තියෙන වැඩිම අමුද්‍රව්‍යයේ සිට අඩුම අමුද්‍රව්‍යයට ඒ නිවැරදි ඕඩර් එකටද මේගොල්ලෝ මේ බොක්ස් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දීලා තියෙන්නේ කියන එක. ඊට අමතරව මම දැකපු එක අඩුපාඩුවක් තමයි මේගොල්ලන්ගේ මේ දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් වල printin mistake දකින්නට තිබිච්ච එක. හරි, ඉතින් ඉන්ග්‍රීඩියන් ලිස්ට් එක ගත්තාම total ingredients 16යි. ඒ අතරින් පහක් moderate, bad ingredients එකක්වත් ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට මම කොළපාටින් දක්වලා තියෙන්නේ moderate ingredients අතරින් අපේ skin එකේ සිදුර ඉහළ මට්ටමකින් සහ සාමාන්‍ය මට්ටමකින් අවහිර කරන ingredients දෙකක්. ඊට අමතරව සාමාන්‍යයෙන් නම් olive oil මගිනුත් අපේ skin pores මද වශයෙන් අවහිර කරනවා. නමුත් මෙහි පාවිච්චි කරලා තියෙන්නේ olive leaf extract එක විදිහට සලකපු නිසා olive leaf extract එකේ comedogenic rate එක පිළිබඳව පැහැදිලි සඳහනක් නොතිබු නිසාත් මෙතනදී මම ඒක කොළපාටින් ලකුණු කරේ නැහැ. ඉතින් moderate ingredients නම වෙන ඉන්ග්‍රීඩියන්ට් එක නිසා ඇතැම් කෙනෙකුට ස්කින් ඉරිටේෂන්ස් කන්ටැක්ට් ඩර්මටයිටිස් තත්ත්ව ඇතිවීමට හැකියාවක් තියෙනවා. 10 ඉන්ග්‍රීඩියන්ට් එක ගත්තාම ඒ මගින් කාලයක් ගත වෙනකොට ෆෝමල්ඩිහයිඩ් නිකුත් වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා කවදාවත් මේ නිෂ්පාදනයේ කල් නිකුත් වීමේ දිනෙන් පස්සේ පාවිච්චි කරන්නට එපා. ඒතර මම මේ දුඹුරු පාටින් දක්වලා තියෙන්නේ මේ නිෂ්පාදනයේ අඩංගු වෙන පරිරක්ෂක ද්‍රව්‍ය තුනක්. මෙතනින් 2 හා 4 ඉන්ග්‍රීඩියන්ට්ස් natural preservatives විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නිෂ්පාදනයේ අඩංගු වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල අනුපිළිවෙල නිවැරදී නම් මේ නිෂ්පාදනයේ පවතින තවත් විශේෂත්වයක් තමයි ජලය අවසාන ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට පැවතීම. ඉතින් ඒ මගින් මේ නිෂ්පාදනයේ කල් තියා ගැනීම සඳහා යම් කිසි දායකත්වයක් සපයනවා. ඉතින් මේ නිෂ්පාදනයේ සම්බන්ධ මගේ අදහස සලකනකොට මේ නිෂ්පාදනයේ සාමාන්‍ය සමක් තියෙන කෙනෙකුට වියලි සමක් සහ සුළු වශයෙන් තෙල් සහිත සමකට පාවිච්චි කරන්නට පුළුවන්. නමුත් මේ තෙල් සහිත සමක් තියෙන කෙනෙක් මේ නිෂ්පාදනයේ පාවිච්චි කිරීම තුළින් ඔයාට black heads, white heads ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒකට හේතුව මේ තුළ comedogenic ingredients අන්තර්ගත වීම. හරි, ඉතින් ඊළඟ දේ තමයි මේ තුළ පාවිච්චි කරලා තියෙන preservatives. ඕනම නිෂ්පාදනයක් කල් තියා ගන්නට අපිට පරිරක්ෂක ද්‍රව්‍ය පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා. දැන් අපි ගෙදරදී යම්කිසි නිෂ්පාදනයක් හැදුවට පස්සේ natural preservatives පාවිච්චි කරත් ඒක අපිට සතියක් උපරිම ඕනනම් කල් තියා ගන්නට පුළුවන්. ඊට වඩා කල් තියා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිෂ්පාදනය තුළ natural preservatives වලට අමතරව එක preservative එකක් පාවිච්චි කරලා තියෙනවා මේ නිෂ්පාදනය කල් තියා ගැනීම සඳහා. නමුත් මේ නිෂ්පාදනය කල් තියා ගන්නට පුළුවන් කාල සීමාව අවුරුදු 3ක්. ඉතින් මට තියෙන ගැටලුකාරී තත්ත්වය තමයි මේ විදිහට එක ප්‍රිසර්වේටිව් එකක් පමණක් පාවිච්චි කරලා ඒ වගේම නැචරල් ප්‍රිසර්වේටිව්ස් කිහිපයක් පාවිච්චි කිරීම තුළින් මේක අවුරුදු ගානක් ඇත්තරම කල් තියා ගන්නට පුළුවන්ද කියන දේ මේක ප්‍රායෝගිකද කියන දේ. ඉතින් ඔයගොල්ලන්ටත් අත්දැකීම් ඇති අනිවාර්යයෙන්ම තමන්ට තියෙන අත්දැකීම් කමෙන්ට් කරන්න. ඒක මේක ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් දැනටම පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් ලොකු උපකාරයක් වෙයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එන්නට ඇති කියලා. ඉතින් මේ වගේම වීඩියෝස් බලන්නට තව තවත් අපිත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර මේ video share කරන්න. එහෙනම් අලුත් video එකකින් එනකන් ඔයාලා පරිස්සමට ඉන්න. Bye bye. See you guys.